www.gossipking.lk. සිටියා සැකර එස්පි මහත්මයන්ගෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මේ මරණයට හේතුව තියෙන්නේ කැපීම් තුවාල මගින් අධික රුධිර වහන වීමක් නිසා ඇතිවෙච්ච මරණයක් කියලා. කිසිම තැනක සඳහන් වෙලා නැහැ එස්පි මහත්මයා තල්ලු කරපු හින්දා වැටිලා ඇතිවෙච්ච තුවාලයක්. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේක මිනිමරුමක් නොවෙනවා කියලා. එනු අපේ මහේස්ත්‍රාතුමා ඉල්ලීමක් කරුවා 296 වගන්ති අදාළ නොවන හින්දා මේ එස්පි මහත්මයාට අපයක් ලබා දෙන්න කියලා එතුමා සල්කා බලන්නම් කිව්වා. ඉදිරි දිනේදී තවත් වැඩිදුර වාර්තා ඉදිරිපත් මේ එස්පී මහත්තයව මේ ආකාරයෙන් අභූත චෝදනා එල්ල කරලා මිනිමරුවේ බවට පත් කරලා ලෝකෙම මේ මහත්තයා තිබිච්ච අර හොඳ නාමයෙන් ඇති කරලා තිබුණා. ඉතින් ඒක අද නීතියෙන් සහ ස්වාධීන සාක්ෂි මගින් ඔප්පුණා මේ තැනත්තා මිනිමරුවෙක් නොවනවා කියන එක. මෙතනදී මරණයට හේතුව ප්‍රකාශ කිරීමක් පමණයි වෙන්නේ. මරුණේ කොහොමද කියන එක විතරයි මේකෙදි කියන්නේ. මේ මනුෂ්‍ය ඝාතනයද නැද්ද කියලා තීරණය කිරීම සිද්ධ කරන්නේ ඉදිරි අධිකරණ අපරාධ අධිකරණ ක්‍රියාවලියක් තුලදී. ඒ නිසා එය කිසිසේත්ම අද දිනේදී තීරණය කිරීමට ඇත්තම ගත්තොත් මරණ පරීක්ෂකවරයෙකුට බලයක් නැහැ. අද දිනේදී මහේස්ත්‍රාත්වරයෙකු විසින් මෙම තීන්දුව ලබා දුන්නත් මේ ඔහු මේ වෙදී ඉටු කරන්නේ මරණ පරීක්ෂක කාර්යභාරය නිසා ඔහුට කියන්න පුළුවන් වෙන්නේ මේකේ මරුණේ කොහොමද කියන එක පමණයි මරණයට හේතුව පමණයි. සැකකාර ඒස්පී වරයා වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච උගත් නීතිච්ච මහතුරු මෙහිදී ඉල්ලීමක් කරනු ලැබුවා. එම සැකකාර ඒස්පී වරට අපලබා දීමක් කරන ලෙස විහිළු සහගත කාරණයක් අද සිට ඇරඹෙනවා. සුමිත් ප්‍රසන්නේ ඝාතනයට අදාළ අපරාධ අධිකරණ ක්‍රියාවලිය ඇසින්දුරු සාක්ෂි සහ අනිකුත් පරිවර්ෂණ සාක්ෂි ඔස්සේ බලාපොරොත්තු ඉදිරියේදී මෙම සැකකාර ඒස්පී වරය ඇතුළු අනිකුත් පොලිස් නිලධාරීන් විසින් මෙම කරන ලද ක්‍රියාව තුලින් තමයි සුමිත් ප්‍රසන්න මිය ගියේ. ඒතර එය මනුෂ්‍ය ඝාතනයක් කියන එක සහ ඔවුන්ට එරෙහි කරුණු සනාථ කරලා ඔවුන්ට අධිකරණය මගින් නිසි දඬුවම් ලබා දීම සඳහා වන ක්‍රියාවලිය අද පටන් ආරම්භ වෙනවා. මේ අධිකරණ භූමියට ඒස්පී වර රැගෙන එනකොට ගියවර අධිකරණ භූමියේ විතරක් හිටියා කාන්තා පොලිස් නිලධාරීන් 60ක් විතර හිටියා. ඒතර තවත් පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉඳලා ඔවුන් අත් දෙකෙන් මෙම සැකකරුව වහමින් මාධ්‍ය වේදින්ට තමන්ගේ රාජකාරී ඉටු කිරීමට පවා බාධා කරමින් කටයුතු කරා. ඇත්තම ගතොත් එහෙම අද දිනේදී අපි මහේස්ත්‍රාතුමාගේ ගරු අවධානයට ලක් කළා මේ ආකාරයෙන් විශේෂ සැලකිල්ලක් ලබා දෙන්නේ කවර පදනමකින්ද? පොලිසිය මේ ආකාරයෙන් මේ විමර්ශනයේදී කරන වැරදි උපයෝගී කරගෙන චූදිතයාට නිදහස් වීමේ හැකියාව තිබෙනවා. එම නිසා අපි ඉල්ලීමක් කරා එම අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේදී මේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන වැරදි ක්‍රියාවන් පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙසත් අපි ඉල්ලීමක් කළා.